අදත් අපි බලන්නේ යන්නේ ළමයි ගැන පොඩි ශික්ෂණයක් පොඩි සාකච්ඡාවක් මම ડોક્ટર ලලිත් මෙන්ඩිස් ඩිරෙක්ටර් කොලඹ එම්පැතික් ලර්නින් සෙන්ටර් ඉතින් අපිට කියලා දීලා තිනවා ළමයින්ගේ ගතිගුණ 8ක් ඒව අපි ප්‍රගුණ කරගත්තොත් ලෝකයේ බොහොම සමාදානෙන් පිළිතනක් වෙනවා ඒක මතෙව් සුභාරංචි 5 වෙනි පරිච්ඡේදයේ අපේ ලෝඩ් ජීසස් ක්‍රයිස්ට් පෙන්ලා දීලා තිනවා ගුඩ් ෂෙපර්ඩ් මෙන්න මේ වගේ වුණොත් සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. ඒ කියන්නේ කවුද? තමගේ අවශ්‍යතාවය දන්න අය. අනුන්ගේ උපකාර ලේසියෙන් ඉල්ලන අය. ළමයි එහෙමනේ. සිතින් දිලින්දෝ කියන්නේ පමණට වැඩි හිතන්නේ නැහැ. ඒගොල්ලන්ට උද්දච්ච කමක් නැහැ. බැරි උදේ බෑ කියලා කියනවා. උපකාරයක් ඉල්ලනවා. ඒ විතර නෙමෙයි අනිත්‍යයට උපකාර කරන්නත් ළමයි කැමතියි. ඒක නිසා අපි මේ ගතිය පුරුදු වෙමු. සිතින් දිලින්දෝ කම කියන්නේ අපේ නොහැකියාව අපි දන්නවා. අපේ හැකියාවත් අපි දන්නවා. හැකියාව ගැන උඩඟු වෙන්නෙත් නැහැ නොහැකියාව ගැන ලැජ්ජ වෙන්නෙත් නැහැ ඒ සිතින් දිලිඳුකම හොඳ ගුණයක් ශක්තිමත් ගුණයක් මතකද අනිත්‍යයට පුළුවන් අපිට ශක්තියක් එකතු කරන්න ඒ විතරක් නෙමෙයි අපිත් නොදන්න දේ ඉගෙන ගන්නවානේ සිතින් දිලිඳුනේ නැත්නම් අපි හැමදේම දන්නා වගේ පෙන්නුම් කරන එහෙම හිට කියන බක පඬිතුය කියලා නේද ඒක මවාපාපු වියත්කමක් එහෙම වෙන්න ඕනේ නැහනේ දෙවෙනි එක තමයි මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය ඕදනාසික රාජ්‍යරුම කරගන්න ඕනේ මොළොක් ගුණය කියන්නේ අනිත්‍යය කියන දෙයට සවන් දීම නම්‍යශීලී වීම කැමති ලෙසින් අමුණු මැනවීම කුඹල් කරවානනි කැමති හැඩක් රුවක් අඹන්න ඒ කියන්නේ අපේ ජීවිතය මැටි පිටක් වගේ ඒ සකපෝරුවේ එක තියාගන්නේ මේ මහා කුඹල් කරවානන් අපිව මැව් දෙවියන් වහන්සේ ඉතින් එයා සීසන් එකෙන් සීසන් එකට අපිට අවශ්‍ය හැඩය අපිට අවශ්‍ය සයිස් එක ලබා දෙන්න කැමති එයාගේ අත්වැඩිය ලෙස අපි හැදෙන්න මොලොක් වෙනවා නම් අපි කිව්වොත් අපිට කවුරුත් ඕනේ නැහැ අපි වානරයන්ගෙන් තමයි ආවේ දෙයියෙක් නැහැ අපිට ඕන විදිහට අපි ජීවත් වෙනවා කියලා එතකොට ඉතින් අපේ භාජනය අපිම එක එක විදිහට හදා ගන්නවා කැඩෙනවා බිඳෙනවා ආයෙ ට්‍රයි එකක් දානවා හරි වෙහෙසක් දහදියයි කටුයි අනිත්‍යර අපි කටු ගන්නවා ලේ වගුරනවා දුවිල අනා ගන්නවා මඩ ගහනවා ඉතින් එහෙම නෙමෙයි දෙව්පියා අපේ ජීවිතය අදහස් කරේ ඒ ළමයිගේ ගතිය මොළොක් ගුණය එයාට කිව්වම දෙයක් එයා අහනවා උගන්වන ලේසි ට්‍රේන් කරන්න ලේසි ඒකයි මේ මොළොක් ගුණය කියන්නේ ඊළඟ එක තමයි ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය උන්වහන්සේගේ මේ ඉංග්‍රීසියෙන් කියන්නේ මෝනින් කියලා ඒ කියන්නේ දෙයක් වුණාම ශෝක වීම ඉක්මනින් වරද වටහා ගැනීම. ඒ ළමයි ටක් ගාලා සෝරි කියනවා. ඇවිල්ලා කිස් දෙනවා. ඒගොල්ලන් වෙච්ච වරදට. ඉතින් ඒගොල්ලන්ට ගහන්න එපා. ඒ සෝරි කියන එක පිළිගන්න ඕන. ළමයට බැරි වුණා කියලා. එයාට එතකොට තරවටු කරලා කෝටුවෙන් ගහන්න බෑ. යුතු නැහැ. අර සෝරි කියන ගතිය. ඒකට තමයි කියන්නේ ශෝක වන්න ආශිර්වාද ලද්දෝ. දැන් ඔබේ ශෝක ත්‍රෙෂෝල්ඩ් එක මොකද්ද? ඒ කියන්නේ කොපමණ දඩබ්බර දෙයක් කරලා ඔබට පුළුවන් ද අල්ලගෙන ඉන්න වැරදක් වුණේ නැහැ. එයා තමයි වැරදි. පාරේ වාහනේල වෙනකටත් ඕකනේ එයා තමයි වැරදි යාව මගේ ඉන්නේ ඉතින් මම යාව හදන්න ගිය හැප්පුණා ඒක තමයි අර සිතින් ශෝක වෙනවා කියන්නේ අපි අනිත්‍යගේ වරද ගැන තකට තක්ක දතට දත ඇසට ඇස කැත්තට පොල්ල වගේ ඉන්නේ නැතිව අපි ටිකක් සම්මියශීලී වෙනවා ඉඩක් දෙනවා ඒකයි අනිත්‍යගේ වරද ගැන සිතින් ශෝකයක් වීම එතකොට දේශපාලනයේ වරදක් වුණත් නෑදෑයන්ගේ වරදක් වුණත් පුරුෂයාගෙන් වරදක් වුණත් අපි තීරණයක් ගන්නවා පුරුෂයත් එහෙමයි අපි තීරණයක් ගන්නවා අපි මේ ගැන ශෝක වෙනවා සිතින් පසුතැවෙන එයා වෙනුවෙන්ම ටික වෙලාවක් යනකොට එයාගේ හදවතත් මුරුදු වෙනවා ඇවිල්ලා සෝරි කියනවා වරද කරේ එයා තැවුනේ අපි එහෙමත් ප්‍රත්‍යාවර්ත උපකාරයක් තිබෙනවා විවාහ ජීවිතෙත් දරුවෝ ගැනත් හතරවෙනි කාරණා තමයි ධර්මිෂ්ඨකමට සාපිපාසායත්ව ආශිර්වාද ලද්දෝ ඔහු තෘප්තිමත් වන්නේ. ඉතින් ඒ කියන්නේ අපි තෘප්තිමත් වීමට කියලා හැම බ්‍රෑන්ඩ් එකම ගන්නවා අනිත් අය තියෙන ඒවා ගන්නවා සෝෂල් මීඩියා වල දිලිසෙන ඒවා ගන්නවා අනිත් අය තරඟයට දාන ඒවා ගන්නවා අපිත් කාපු තැන්වල තරඟයට දේවල් දානවා සමහර විට නොකාපු තැන්වල දේවලුත් දාන්න පුළුවන් අනිත් අයට පේන්න. ඉතින් ඒ එහෙම වෙන්නේ නැහැ අපිට මේ ගුණය තිබුණොත් ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝ ඔහු තෘප්තියට පැමිණෙනවා. ඉතින් ළමයින්ගේ අදහසක් හිතේ තිබෙනවා හරිද මේකයි කියලා.
එතකොට දෙමව්පියෝ වැරදි දේ කරොත් ඒගොල්ලෝ බොහොම කැළඹෙනවා. ඒගොල්ලෝ ඇතුලෙන් දන්නවා තාත්තා කෑ ගහපු විදිහ වැරදි කියලා. අසල් වාසියක රණ්ඩු වෙච්ච විදිහ වැරදි කියලා. ඒ වගේම ළමයින්ට මේ සාධාරණ කමේ යුක්තියේ ධර්මිෂ්ඨකමේ හැඟීමක් තියෙන නිසා ඒගොල්ලන්ට අයුතු ලෙස සැලකුවොත් ඒක තුවාලයක් වෙනවා. ඒගොල්ලන්ට දැනෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා තාත්තා විශ්වාස කරන්න බෑ. ඒගොල්ලෝ ඔක්කොම වචන දන්නේ නැහැ. නමුත් ඇතුලෙන් එන හැඟීමක් තාත්තා තරාදී හරියට ඇල්ලුවේ නැහැ කියලා. ඒ ගැන අපි ප්‍රේසන් වෙමු. ඉතින් ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ තෘප්තිමත් වන්නෝය. හයවෙනි 1, 2, 3, 4, 5 ගුණය තමයි හදවතින් පවිත්‍රව සිටිනෝ, සිතින් පවිත්‍රව සිටිනෝ, දිවෙන් මහන්සි දකින්න ඔය. ඒකේ හොඳ පැත්තක් තමයි ළමයින්ගේ ඒගොල්ලන්ට ඊර්ෂ්‍යාව හිතෙන්නේ නැහැනේ, තියෙන එක බෙදා ගන්නවානේ. මේ කියන්නේ දෙමව්පියෝ අසල්වාසින කරන්න කළත් මේගොල්ලෝ ගිහිලා ක්‍රිකට් මැච් එකක් ගහනවා. ඒ ළමයි මේ තරහ තියාගෙන ඉන්නේ නැහැ, තරහ පතුරන්නේ නැහැ. ඒගොල්ලෝ සමාදානයත් ඇති කරනවා, සිතින් පවිත්‍රව සිටිනවා. ඒගොල්ලන්ට ඇත්තෙම දෙවි පියාණන් වහන්සේ ගහන්න ඇහෙනවා. ඒගොල්ලෝ ආවේ එහි ඉඳලානේ, මෞකුසෙට ආවේ. දිව්‍ය පත්කඩක් ඇතුලේ ලියලා තිනවනේ. ඒගොල්ලන්ට ඒක දැනෙනවා. එතකොට අපේ වගකීම වෙන්නේ ලිව්වා වූ දිව්‍ය පත්කඩ, ඒ ළමයිගේ ඇතුලේ තියෙන දිව්‍ය පත්කඩ පූර්ණ ආරෝහණ පරණාහයට එන්න සෑම අවකාශයක්, උපකාරයක්, සහයෝගයක් දැක්වීම. ඔබට තියෙන මුදල් ප්‍රමාණය හැටියට සිතින් පවිත්‍රව සිටින ආශිර්වාද ලද්දෝය, හූ දැන් මහන්සි දකින්න ඔය. ඒ වගේ තමයි ඒගොල්ලෝ පොඩි කාලේ ජීවත් වෙන්නේ. ඉතින් අවුරුදු 12 පහු වෙනකොට පොඩි අරගලයක් වෙනවා. අර ආත්මයේ අපේක්ෂාවයි ප්‍රාණයේ අරගලය. තාත්තගේ අම්මගෙන්නේ ප්‍රාණයේ අරගලය ලැබුණ හැටියට ඒගොල්ලෝ දුන්නා. ඒ නිසා ළමයි අවුරුදු 12 වෙන ඉස්සෙල්ලා, අවුරුදු 8, 9, 10 වෙනකොටම දෙමව්පිය කිට්ටුවෙන් ඒ ළමයි එක්ක කතා කරලා ආශ්‍රය කළා. දේ වචනේ කියලා දීලා මගේ හොඳ පොත් කීපයක් තිබෙනවා, මගේ ලෑස්තුවක් එවන්නම්, මට වට්ස්ඇප් එකක් එවන්න, මේ වගේ තව ක්ලිප් එවන්න පුළුවන්, විද්‍යාව රීසන්ස් ඇන් ස්පිරිචුවැලිටි 0.74 2115 11. මම තමයි ડોક્ટર ලලිත් මෙන්ඩිස්, එම්පැතික් ලර්නින් සෙන්ටර් කොළඹ. මම ඒකේ අධ්‍යක්ෂවරයා. ඊට ඉස්සෙල්ලා මම රජයේ Department of Pharmacology Medical Faculty එක අංශ ප්‍රධානියෙක්. දැන් මේක තමයි මම ගොඩක් කල් කරනවා. මේක 2012 ඉඳලම මම කිව්වා තිරය අනිසි ලෙස පාවිච්චි කරොත් ළමයේ මොලේ අවුල් වෙනවා, අධිවේගී වෙනවා, අවධානය වුණම වෙනවා. දැන් ඉතින් ඒකේ අනිසි ඵල විපාක ගොඩක් ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේ ක්ලිප් එක ඔබත් බලන්න, කියවන්න, අනිත් දෙමව්පියන්ටත් ලැබෙන සලස්වන්න. සමහරට ළමයිනුත් කැමැත්තෙන් අහගන්නේ. විශේෂයෙන්ම ගෙදර අක්කවයි අයවයි ට්‍රේන් කරන්න මල්ලිගේ නංගිගේ සුගතිය, සෞඛ්‍ය තත්ත්වය, මානසික සෞඛ්‍ය සලකන පිණිස. ඉතින් හත්වෙනි එක තමයි සමාදානය කරන්න ආශිර්වාද ලද්දේ, ඔහු දැන් මානසිකේ දරුවන්නේ කියනු ලබන්න ඔය. ඒ දෙමා දරුවෝ හරි කැමති සමාදානය කරන්න. මම කිව්වා අර තාත්තලා තරහ හිටියත් ඒගොල්ලෝ කැමති යාළුවෙක් එක්ක ආශ්‍රයෙන් ඉන්න. ඉතින් මේ ගතිය අපි දරුවන්ගේ ඉගෙන ගත්ත හැකි. කතා කරන්න එපා තකට තක හැට හැවගේ කැත්තට පොල්ල වගේ. කතා කරන්න සමාදානයට, හරහට නෙමේ සමාදානයට. සමාදානය කරන්න ආශිර්වාද ලද්දේ, ඔහු දැන් වහන්සේගේ දරුවෝය. අටවෙනි කල්ටි එක තමයි ඔබට වරදක් කරත් සමාව දීම. ඒක කියනවනේ සමාව දීම දේවගතිය කියලා, වැරදි කිරීම මිනිස් ගතියගේ. ඒ ස්වාමීන්ගේ මුළු කුරුසේ කතාව පියාණෙනි ඔවුන්ට කමාව මැනව ඔවුන් කරන්නේ කුමක්දයි දන්නේ නැත. බොහොම ස්තුතියි අද සහභාගී වුණාට. මේක දරුවන්ගේ ගුණවලියක් වගේම අපිටත් වැඩිමහල්ලන්ටත් හොඳ ගුණවලියක් නේද? ඉතින් මේ ටික අපි මතක් කරගමු, යාළුවෙක් එක්ක මේක බෙදාගමු. වෙන ඩිජිටල් ස්ක්‍රීන් එක ගැන ක්ලිප්ස් අවශ්‍ය නම් මට වට්ස්ඇප් එකක් ගන්න 0.74 2115 11. අපොයින්ට්මන්ට් එකක් අවශ්‍ය නම් ළමයිගේ ප්‍රශ්නයක් ගැන මගේ සෙක්‍රටරිට කෝල් එකක් දාලා බුකින් එකක් ගන්න 0.77 151 28.01. අපි ඒකට අය කරන්නේ නැහැ. ඔබට ස්තුතියි හංගිටියට. මං වෛද්‍ය ලලිත් මෙන්ඩිස්.